ගෙවී ගිය සතියේ ලීඩර් ටීවී පුවත් විග්‍රහය රනිල් දිලිඳු සහන දෙන්නේ බඩේ බිජු තියාගෙන ගෙවී ගිය සතියේ දේශපාලන තලයේ සාකච්ඡා වුණු ප්‍රධාන මාතෘකාව තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ගිවිසුම 26 වෙනිදා ජනාධිපති පාර්ලිමේන්තුව අමතමින් ණය යෝජනාවලියට පක්ෂ භේදයෙන් තොරව සහයෝගය ඉල්ලුවා ඔහු කියපු දෙයක් තමයි ශ්‍රී ලංකාව මේ වන විට පුනරුද්ධ මාවතට අවතීර්ණ වෙලා කියන එක. ඒ නිසා සීලු දෙනාම එක ජාතික ප්‍රතිපත්ති රාමුවක් සකස් කර ගනිමු කියන එකයි ඔහුගේ යෝජනාව වුණේ. මේ පිළිබඳව ඡන්ද විමසීම 28 වෙනිදා පැවැත්වුණා. ණය යෝජනාවලියට පක්ෂව ඡන්ද 120ක් ලැබුණා. සමගි ජන බලවේගයේ ඡන්දය දීමෙන් වැළකුණා. ඒත් එක්කම එක්ස්ප්‍රෙස් පර්ල් නැවේ වන්දිය නොගෙන සිටීමට ලංකාවේ බලධාරියෙකු ඩොලර් මිලියන 250ක් ලබා ගත්තා කියන එක මේ සතියේ ප්‍රධාන කතාවක් බවට පත් වුණා. ලංකාවේ ප්‍රධානම පුද්ගලයෙක් චාමර ගුණසේකර නැමැති තම හිතවතුකගේ ගිණුමට මෙම මුදල බැර කර ඇති බවයි එහිදී කියවුණේ. ඒත් එක්කම මේ නැව ලංකා මුහුදු සීමාවෙන් ඉවතට යැවීම පිළිබඳව හිටපු රාජ්‍ය ඇමති නාලක ගුඩහේවට ඇතමුන් චෝදනා එල්ල කළා. නාලක පිළිතුරු වශයෙන් කියා තිබුණේ හිටපු අධිකරණ ඇමතිවරුන් දෙදෙනෙකු නැව් ප්‍රශ්නයට වග කියන්න ඕනේ කියලයි. කෙසේ වෙතත් කාටත් තේරුණ දෙයක් තමයි මේ දේශපාලඥයෝ මේ සිද්ධියේදී එකිනෙකාට චෝදනා කරගනිමින් ඉන්නවා කියන එක. එමෙන්ම මැයි 9 ගෝල්ෆේස් ප්‍රහාරයට චූදිතයෙක් විදිහට නීතිපති විසින් නම් කරපු බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝ නීට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ගත්තා. ඒ තමන් එම චෝදනාවලින් ඉවත් කරගන්න කියලා. මේවට අමතරව පාස්කු ප්‍රහාරයේ වරදකරුවන් සෙවීම පිළිබඳව ඉකුත් සතිය තුලත් ඇතැම් අවස්ථාවන්හි සාකච්ඡා කෙරුණා. රනිල්ගේ විශේෂ ප්‍රකාශය. ජනාධිපතිවරයා 26 වෙනිදා පාර්ලිමේන්තුවට ආවා. ඔහු කරුණු කිහිපයක්ම අවධාරණය කරා. ඔහු කියපු ප්‍රධානම දේ තමයි පක්ෂ විපක්ෂ සියලු දෙනාම එකතු වෙලා එක ජාතික ප්‍රතිපත්ති රාමුවක් හදමු කියන එක. අද රටට අවශ්‍ය රට තුළ මූල්‍ය ස්ථාවරත්වයක් ඇති කිරීම සහ අඩු ආදායම් ලාභී ජනතාව ආරක්ෂා කිරීම බවත් ඔහු ප්‍රකාශ කළා. ආර්ථිකයේ ස්ථාවරත්වය තහවුරු කරන්න පුළුවන් 2023 අගභාගයේදී බවයි ඔහු සම්බන්ධයෙන් වැඩිදුරටත් කිව්වේ. එමෙන්ම 2032 ඉලක්කයකුත් තමන්ට ඇති බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා 2032 වන විට රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 95%කට වඩා අඩු කිරීමට අපේක්ෂා කරන බව කිව්වා. ශ්‍රී ලංකාව පුනරුද මාවතට අවතීර්ණ වී ඇති බව කියපු රනිල් ඒ වැඩපිළිවෙල ශ්‍රී ලංකා කම්බැක් ස්ටෝරි ලෙස හඳුන්වන බවත් ප්‍රකාශ කළා. ඇත්තටම මෙහෙම හුදකලා වින්දනයක් ලැබුවාට රටේ ආර්ථිකය නංවන්න වැඩපිළිවෙලක් පේන තෙක් මාහනික නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් බිලියන 2.9ක ණයක් කරන් ඒක මහන්සියලා හම්බ කරගත් මුදලක් හැටියට පෙන්වන ජනාධිපති කෙනෙක් තමයි අපිට නම් පේන්නේ. 2032 වන විට ණය පිළිබඳව ස්ථාවරත්වයක් ඇති කරන්න නම් රට උපයන තැනකට යන්න ඕනේ. ලංකාව තවම කිසිම නිපදවීමකට යොමු වෙලා නැහැ. හම්බ කරන සල්ලි වලින් රජය පොහොර සහන ආධාර දෙනවා. හාල් කිලෝ 10 බැගින් දෙනවා. ඉදිරියේදී දිලිඳු පවුලකට රුපියල් 15,000ක්, අවදානම් පවුලකට රුපියල් 5,000ක් සහ සංක්‍රාන්ති පවුලකට රුපියල් 2,500 බැගින් දෙන බවයි ජනාධිපති කියන්නේ. ඒ තේවැයින් ජනයාගේ පවුලේ ආර්ථික ස්ථාවර කරන්න බෑ. සහන මුදල නොලැබුණු දවසට ජීවිතේ හබක්. ක්‍රිස්තුස් වහන්සේ පේදුරුට කිව්වේ මම ඔබට මාළු දෙනවාට වඩා මාළු අල්ලන හැටි කියා දෙන්නම් කියලයි. අපි කියන්නේ මේ පවුල්වලට සහන දෙන්න, ඒත් සහන නැතුව ජීවත් වෙන වැඩපිළිවෙලකුත් සකස් කර දෙන්න කියලයි. මොකද හැමදාම මේ ජනතාව සහන ආධාරවලින් නඩත්තු වෙන මානසිකත්වයක ඉන්න එක හොඳ දෙයක් නෙවෙයි. ඡන්දය පැත්තෙන් දේශපාලඥයන්ට නම් එකෙන් හොඳක් වෙයි. මේ සහන ආධාර වැඩේ නිරර්ථකයි. 2048 ඉලක්කය. රනිල් පාර්ලිමේන්තුව අමතා කිව්වේ 2048 වෙනතුරු රටේ ගෙනියන ජාතික ප්‍රතිපත්ති රටාව ගැන සාකච්ඡා කරමු කියලයි. කවුරු එක්ක සාකච්ඡා කරන්නේ? විපක්ෂයට එන්න කියලා හො අත දිගු කරාට විපක්ෂය එන්නේ නැහැ. මොකද රනිල් ඉන්නේ රාජපක්ෂලාගේ කිහිලිකරුවක් විදිහට. රාජපක්ෂලාට පුළුවන් වෙච්ච ගමන් රනිල් බිම දාන්නත් ඉඩ තියෙනවා. රාජපක්ෂලා මඩින්න හීනියට සැලසුමක් හදන්න රනිල්ට ඕනේ නම් පුළුවන්. ඒත් එයා එක කරන්නේ නැහැ. එහෙම නොකර එතුමා රනිල් රාජපක්ෂ බවට පත් වෙලා විපක්ෂයට කියනවා අපි රට නොහැදුවොත් රටේ තරුණ පරපුරේ අනාගතේ නැති වෙනවා කියලා. තරුණයන් ගැන හිතන්න බල කේන්ද්‍රය ගැන විතරක් හිතන්න එපා කියලා රනිල් කියන ගමන් එයා තරුණයන් ගැන හිතන්නේ බලය ගැන තදින් හිතනවා. ඒ නිසායි පළාත් පාලන ඡන්දේ කල් දැම්මේ. ඒක මැති විපක්ෂයට රනිල් පිටු දකින්න. තරුණයෝ ගැන කිඹුල් කඳුළු හෙලන රනිල් පසුගිය කාලේ තරුණ හා ශිෂ්‍ය ප්‍රජාවට අනුකම්පා විරහිතව ගැහුවා.
මොකද අරගලයට ආවේ ලාංකික තරුණයා මිසක් වෙන රටක කල්ලතෝනි නෙවෙයි. ඒ සේරම අමතක කරලා රනිල් නිින්දෙන් නැගිට ට්‍රිප් වෑන් වින්කල් කියන සීයා වගේ හැමෝටම එන්න කියලා අත වනනවා. IMF ඡන්ද විමසීම. IMF ණය කොන්දේසි හා එකඟතාවයක් පිළිබඳව ඡන්ද විමසීම 28 වෙනිදා පැවැත්වුණා. පක්ෂව ඡන්ද 120යි. ජාතික ජනබලවේගයේ නිදහස් ජනතා සභාව, උත්තර ශ්‍රී ලංකා සභාගය සහ දෙමළ ජාතික සන්ධානය විපක්ෂව ඡන්දය දුන්නා. සමග ජනබලවේගයේ ඡන්දය නොදී නැගිට ගියා. සමග ජනබලවේගයට රනිල්ට තරම්වත් ආර්ථික වැඩපිළිවෙලක් නැහැ කියන එක මේ හැසිරීමෙන් තේරෙනවා. තියෙනවා නම් ඔවුන් රනිල්ගේ ක්‍රමය වැරදි කියන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි විරුද්ධව ඡන්දය දෙන්නත් ඕනේ. හැම විටම කියන්නේ අපේ සැලසුමයි මේකයි දෙකක් නෙවෙයි කියලයි. සමග ජනබලවේග ආර්ථික වැඩපිළිවෙල තුල තියෙන්නේ අලි පොහට්ටු වැඩපිළිවෙලට වඩා පොඩි පොඩි වෙනස්කම් ටිකක් විතරයි. සමග ජනබලවේගයේ රනිල්ගේ ආර්ථික වැඩපිළිවෙල වැරදි කියන්නේ නැහැ. ඡන්දය දෙන්නෙත් නැහැ. ඒකෙන් අදහස් වෙන්නේ ආණ්ඩුවක් හැදුවත් මේකම තමයි ඔවුන්ගේ ආර්ථික මොඩලේ කියන එක. මැයි 9 වග උත්තරකරුවෝ. මැයි 9 වෙනිදා ගෝල් ෆේස් පහරදීම් වලට සනත් නිශාන්ත, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මිලාන් ජයතිලක නියෝජ්‍ය පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් ප්‍රමුඛ 33 දෙනෙකුට නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව නීතිපතිවරයා පොලිස්පතිට ලිඛිතව දන්වා තිබුණා. මේ පිළිබඳව ඉක්ුත් සතිය ආරම්භයේදීම දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. ඒ 33 දෙනා අතර ප්‍රාදේශීය සභා සභාපතිවරු සහ මන්ත්‍රීවරු ගණනාවක් සිටිනවා. දේශබන්දුරු තිබුණ චෝදනාව තමයි රාජකාරිය නිසි ලෙස ඉටු නොකිරීම හා ගාලු මුවදොරට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට ක්‍රියා නොකිරීම. ඇත්තටම මේ සිද්ධිය පිළිබඳව පළ වූ ඡායාරූපවල ප්‍රහාරකයන් සමග දේශබන්දු සුහදව කතාබහ කරමින් සිටින අයුරු දකින්නට ලැබුණා. ඒ ප්‍රහාරය වළක්වන ඊට බාධා කරන ස්වරූපෙන් නෙවෙයි ඔහු ක්‍රියා කර තිබුණේ. ගැටුම් වළක්වන්න කියපු පොලිස්පති නියෝග පවා ඔහු කඩ කර තිබුණු බවයි පසුව දැනගන්නට ලැබුණේ. ඒ අනුව නීතිපතිවරයාගේ ඉල්ලීම හරියටම හරි දේශබන්දු මේ ලිපියට එරෙහිව අතුරු නියෝගයක් ගත්තා. එලෙස දේශබන්දු වරදකරු කරන නීති ක්‍රියාමාර්ග නොගත යුතු බවයි අතුරු නියෝගයෙන් කියවුණේ. දේශබන්දු ඉදිරිපත් කළ පෙත්සම මෙඩුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අදාළ සිදුවීම ගැන දැනටත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු දෙකක් විභාග වන බව පැවසුවා. ඒවායේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරිය මීට පෙර කිසිදු අවස්ථාවක පෙත්සම්කරු සැකකරුවකු කරන්න ඉල්ලුවෙන් නැති බවත් මෙහිදී රොමේෂ් අවධාරණය කළා. එසේම යම් සිද්ධියකට අදාළ සැකකරුවන් නම් කිරීම හැකියාව පොලිසියට පමණක් ඇති අතර ඒ සම්බන්ධයෙන් උපදෙස් දීමේ හෝ නියෝග ලබා දීමේ හැකියාවක් නීතිපතිවරයාට නැති බවත් ඔහු කියා තිබුණු බව මාධ්‍ය වාර්තා කළා තිබුණා. ඒක අසත්‍ය ප්‍රකාශයක්. ඇත්තටම නීතිපතිවරයාට ඒ අයිතිය තියෙනවා. මේ ගැන ලීඩ ටීවී ප්‍රවෘත්ති අංශයේ ප්‍රවීණ නීතිවේදීන් කිහිප දෙනෙකුගෙන් මේ ප්‍රකාශය ගැන විමසා සිටියා. ඔවුන් කිව්වේ රොමේෂ් ද සිල්වාගේ අදහස සාවද්‍ය බවයි. එමෙන්ම නීතිපතිවරයාට එවැනි අයිතියක් තියෙනවා කියලයි ඔවුන් කවුරුත් කිව්වේ. අපට අහන්න තියෙන්නේ විනිශ්චකාරවරුන් රොමේෂ් ද සිල්වාට බියද නැත්නම් දේශබන්දුට වෙනම නීතියක්ද කියන එකයි. අදත් පිටපත විමලනාත් වීරරත්න කතනේ හසිතේරංග ලබන සතියේ ලීඩ ටීවී පුවත් විග්‍රහය තුලින් හමුවෙමු.